2024 වෙනකොට අයවැයෙන් මුදල් වෙන් කරලා තියෙනවා ජනාධිපතිවරණයක් සඳහා. 22 ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විවිධ තැන්වල විවිධ අර්ථකථන ලබා දෙනවා. හැබැයි 22 සංශෝධනයේ ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා බාධාවක් තියෙනවා කියන එක පිළිබඳව කොහිවත්ම සඳහන් වෙලා නැහැ. විපක්ෂය මේ වෙනකොට උත්සාහ දරනවා විවිධ අදහස් ඉදිරිපත් කරමින් මේ මැතිවරණය කල් දාන්න ජනාධිපති සූදානම් වෙනවා කියන එක පිළිබඳව. හැම දෙනාගෙම අදහස තියෙන්නේ විපක්ෂයේ ඉන්න අයට මේ වෙලාවේ ඡන්දයකට යාම විපක්ෂයට අගුණයි කියන එක. මේ වෙනකොට රනිල් වික්‍රමසිංහ මැතිතුමා අවුරුදු දෙකක් තුල තමන්ට හැකි මොකද්ද කියන එක පෙන්වලා දීලා තියෙනවා. ඒ අනුව ඒ ජයග්‍රහණය ලබනවා අපි. රනිල් දිනනවා